අයිබෝවන් සුබ දවසක්. ඊජිප්තුව කියලා කියන්නේ සංචාරක ආකර්ෂණය නොමදව ලැබෙන රටක්. කාන්තාරික දේශගුණයක් තියෙන මේ රටට මේ ආකර්ෂණය ලැබෙන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මීට වසර දහස් ගණනකට කලින් ඒ මුල් බැසගෙන තිබුණු පාරාවෝ ශිෂ්ටාචාරයේ නටබුණුයි. මේවා අතරින් පිරමීඩ ප්‍රධාන තැනක් ගන්නවා. මේ මහා පිරමීඩ සැලකෙන්නේ ලෝක පුදුමයක් හැටියටයි. අද මින් නවීන තාක්ෂණය නොතිබුණු දුරාතීතයේ මේ ඉදිකිරීම කොහොම සිද්ධ කළාද කියන එක හිතාගන්නත් අමාරුයි. වර්තමානයේ පවතින ඉදිකිරීම් තාක්ෂණය උපයෝගී කරගෙන වුණත් මේවා ඉදිකරන එක කිසිසේත්ම පහසු නැහැ. මේ නිසාම මේවා ඉදිකරපු විදිහ ගැන හොයන්න විශාල උනන්දුවක් අදටත් ලෝකය පුරා පවතින අතර ඒවා ඉදිකිරීම ගැන විවිධ මතිමතාන්තරත් සමාජගත වෙලා තියෙනවා. මෙතුවක් කාලයක් මේ පැනයට නිසි පිළිතුරක් සොයාගන්නට කිසිම කෙනෙක් අපෝසත් වුණත් තමන් මේ අභිරහස විසඳුවා කියලා විද්‍යාඥයින් පිරිසක් කියන්න පටන් අරන්. අද වීඩියෝව වෙන් වෙන්නේ මේ සොයාගැනීම වෙනුවෙන්. මේ ඉතිහාසයේ නැවත ලියන සොයාගැනීම් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. ඊජිප්තු පිරමීඩ ගැන නොදන්නා යම් අධ්‍යාපන මට්ටමක් තියෙන කෙනෙක් ලෝකේ නැති තරම්. මේ එක පිරමීඩයක විශාල ගල් කුට්ටි ලක්ෂ ගණනක් අන්තර්ගතයි. ඒ වගේම මේ එක ගල් කුට්ටියක් ටොන් ගණනාවක් බරයි. අඩි 100 ගණනක් උස මේ පිරමීඩයක ඉහළ මට්ටමට මේ ගල් කුට්ටියක් රැගෙන යන්න අති විශාල ශක්තියක් යොදවන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඈත පෙදෙස්වලින් මේවා පිහිටා තියෙන ස්ථානයට ඒ ගල් කුට්ටි රැගෙනීමත් කිසිසේකින් පහසු නැහැ. ඉතින් මීට වසර 3-4 දහසකට පෙර මේ ව්‍යායාමය ඊජිප්තු වැසියන් සාර්ථක කරගත්තේ කොහොමද කියන කුකුස කාටත් තියෙනවා. මෙවැ ඇතුන් මගින් ගෙනවත එහෙම නැත්නම් ගැල් භාවිත කළාද නොයිසේ නම් පිටසක්වල ජීවීන්ගේ උදව් වුන්ට ලැබුණද වගේ කුකුසු රාශියක් මේ සම්බන්ධයෙන් ලෝකේ පුරා පැතිරලා තියෙනවා. මේ මහා අභිරහසේ අවසානයකට දැන් වෙද්දී අපි ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. පසුගියදා විද්‍යාඥයන් පිරිසක් හඳුනාගෙන තියෙන්නේ මේ පිරමීඩ වලට අවශ්‍ය ගල් කුට්ටි නයිල් නදිය ඔස්සේ ප්‍රවාහණය කර ඇති බවයි. බැලූ බැල්මට මේ උපකල්පනය සරල එකක් වගේ පෙනුනට ඊජිප්තුවේ වර්තමාන බොහෝ පිහිටීමත් එක්ක බලද්දී මේ මතය ටිකක් විතර විශ්වාස කරන්න අපහසුකමක් බවට අදහසක් කාගේත් හිස්තුලට යන්න පුළුවන්. ඒකට හේතුව ගීසාහි පිහිටි පිරමීඩවල ඉඳන් නයිල් ගඟ ගලන්නේ කිලෝමීටර් 8ක විතර දුරක් ඈතින් වීමයි. එනම් මේ ගල් කුට්ටි ඔවුන් විසින් මේවා ඉදිකරමින් තිබුණු පරිශ්‍රය වෙතම නයිල් ගඟ ඔස්සේ ප්‍රවාහණය කළේ කොහොමද? මීට වසර 4000කට පමණ පෙර අපි වර්තමානයේ දකින කිසිදු යන්ත්‍රයක් ලෝකෙ බිහි වෙලා තිබුණේ නැහැ. මිනිසුන් ලීවර, කප්පි වගේ දේවල් යොදාගෙන සරල යන්ත්‍ර හදාගෙන තිබුණත් ඒවා කිසිම විදිහකින් වර්තමාන යන්ත්‍ර එක්ක සංසන්දනය කරන්න බෑ. අවම වශයෙන් අපි වර්තමානයේ වෙද්දී අතීතය ගැන දන්න දේවල් වලට අනුව තත්ත්වය එහෙමයි. වැලි පොළවක් සහිත සහරා කාන්තාරයේ පිහිටවල තියෙන මේ පිරමීඩ කියන්නේ අති විශාල ඉදිකිරීම්. ඒව ඉදිකරලා තියෙන්නේ පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගෙවල් හැටියට බව අද වෙද්දී පිළිගත් මතයයි. මේව ඇතුලේ ඔවුන්ගේ මමිවලට අමතරව ඔවුන් භාවිත කරපු උපකරණ වගේම වෙනත් විවිධ සමරු ද්‍රව්‍ය තැන්පත් කරලා තියෙනවා. පැරණි මිශ්‍ර ජනයා මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස කළ නිසා මේව ශක්තිමත්ව හදන්න කටයුතු කරලා තියෙන්නේ සදාකාලිකව පවතින ආකාරයටයි. ඇත්තෙන්ම ඒව ඉදිකිරීමෙන් වසර 4500ක විතර කාලයක් ගත වෙලා තිබුණත් සහරාවේ කටුක පරිසර තත්ත්ව මැදේ වුණත් ඒව අද වෙද්දිත් හොඳ තත්ත්වයෙන් රැකිලා තිබීම ඔවුන්ගේ ඉදිකිරීම හැකියාවේ මහිමය කියා පානවා. ඒත් ඔවුන් ඒව ඉදිකරන්න තරම් යාන්ත්‍රිකව සන්නද්ධ වුණේ කොහොමද? වර්තමාන ලෝකයේ විසින් මේ පිරමීඩ නැවත ගවේෂණය කළ දිනේ පටන් මේ ගැටලුවට පිළිතුරු හොයන්න උත්සුක වුණා. මේ සඳහා කාලෙන් කාලයට විවිධ කණ්ඩායම් විසින් පර්යේෂණ ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. කාලාන්තරයක් තිස්සේ මේ අභිරහසට හරිහමන් පිළිතුරක් සොයාගන්න කාටත් නොහැකි වුණත් මේ අභිරහසේ එක කොටසකට පිළිතුරු හොයාගන්න දැන් වෙද්දී විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. ඒව ඉදිකරන්නේ උදාගත් අතිවිශාල ගල් කුට්ටි ඒව ඉදිකරන පරිශ්‍රයට ගෙන ආකාරය ගැන විශ්වසනීය තොරතුරු හොයාගන්නට හැකිවීමත් එක්කයි. මේ සොයාගැනීම කළාට පස්සේ වුණත් කියන්න තියෙන්නේ ඒ විදිහට ගල් කුට්ටි ගෙනීමත් විශ්වකර්ම වැඩක් කියන එකම තමයි. පැරණි මිසරය, ඒ කියන්නේ ඊජිප්තු වැසියන් මේ පිරමීඩ ඉදිකරන පරිශ්‍රයට ගල් කුට්ටි රැගෙන ඇවිත් තියෙන්නේ ජලය ඔස්සේ කියන එක මීට ටික කාලයකට කලින් සෑහෙන තරම් තහවුරු වෙලා තිබුණා. ඒත් ඒ මතය තහවුරු කරන්න බැරි වෙලා තිබ්බේ කාන්තාරයක් වුණු සහරාවේ තැනින් තැන ස්වභාවික ඇලමාර්ග නොතිබීමත් එකම ජල ප්‍රභවය වෙන නයිල් ගඟ පිහිටලා තියෙන්නේ ඊට කිලෝමීටර් 8ක් විතර දුරින් වීමත් කියන කාරණා නිසයි. දැන් වෙද්දි ඔප්පු වෙලා තියෙන්නේ අතීතයේදී, ඒ කියන්නේ මීට අවුරුදු 4500කට පෙර නයිල් ගඟ ගමන් කරලා තියෙන්නේ වර්තමානයේ එක ගමන් කරන මාර්ගය නෙවෙයි කියලා. වඩාත් නිවැරදිව කිව්වොත් නයිල් ගඟේ ප්‍රධාන කොටස වර්තමාන ගමන් මාර්ගයේම ගමන් කරමින් තියෙද්දී ඒ විශාල අතු ගංගාවක් මේ ගීසා පිරමීඩ ඇසලින් ගමන් කරලා තියෙනවා. ඒක දැන් වෙද්දී සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහින්. මේකට කියලා තියෙන්නේ අරමච්චාකාව කියලා. වාර්තාවලට අනුව ඒ කාලයේදී මේ අතු ගංගාව කිලෝමීටර් 64ක විතර දිගකින් යුක්තව පැවතිලා තියෙනවා. ඒ වගේම මේ පළල මීටර් 700ක් විතර වෙලා තියෙනවා.
මේ අතුගංගාව දෙපස පිරමීඩ 31ක් පමණ ඉදිවලා තියෙන්නේ නැති කියලා දැන් වෙද්දී ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. පැරණි ඊජිප්තු ජනතාව මේ අතුගංගාව භාවිත කරලා තියෙන්නේ හරියට වර්තමාන මාර්ගයක් වගේ. ඕන් නිතරම ඒ ඔස්සේ ඔබම ඔබ ගිහින් තියෙන අතර පාණ්ඩ ප්‍රවාහනයත් කරලා තියෙනවා. පිරමීඩවල වැඩෙහි යෙදී හිටපු මිනිසුන් නිතරම මේ ඔස්සේ ගමන් කරලා තියෙන බවට සාධක හමු වෙලා තියෙනවා. ඒ වගේම විශාල පාරු භාවිත කරලා ගල් කුට්ටි වගේ දේවල් ප්‍රවාහනය කරන්න කටයුතු කරලා තියෙනවා. විද්‍යාඥයන් විසින් මේ හැංගිලා ගියපු අතු ගංගාව ගැන තොරතුරු හොයාගෙන තියෙන්නේ මේ ආකාරයට. ඕන් විසින් රේඩාර් සහ චන්ද්‍රිකාවලින් එක්කාසු කරගත් දත්ත භූමිය පරීක්ෂා කිරීමෙන් උකහාගත් තොරතුරු වගේම ප්‍රදේශයේ පාෂාණ ස්තර පිහිටලා තියෙන ආකාරය අධ්‍යයනය කිරීමෙන් ලබාගත් තොරතුරු වගේ කාරණා රාශියක් උපයෝගී කරගෙන මේදී තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම ඉතිහාස වාර්තාත් මේ සඳහා පරිශීලනය කරන්න ඔවුන් අමතක කරලා නැහැ. ඊජිප්තුවේ විවිධ ස්ථානවලින් හමු වෙලා තියෙන ඓතිහාසික පැපිරස් පත්‍රවලත් මේ අතුගංගාව ගැන සටහන් වෙලා තියෙනවා. ඒවවල නයිල් ගංගාව වගේ එහි අතුගංගාවකුත් බෝට්ටු ගමන් කරනවා දක්වලා තියෙනවා. විශේෂයෙන් මේ බෝට්ටු සහ පාරු භාණ්ඩ ප්‍රවාහනයට සහ පුද්ගල ප්‍රවාහනයට යොදාගත්ත ඒව බවට හඳුනා ගන්න පුළුවන්. මේ අනුව පිරමීඩවලටත් අතාල ගල් වගේ දේවල් ප්‍රවාහනය කරලා තියෙන්නේ ජලය ඔස්සේ කියලා පෙනී ගිහිලා තිබුණත් මේ අතුගංගාව පිහිටලා තිබ්බේ කොහෙද කියන එක සම්බන්ධයෙන් නිවැරදිම හොයාගන්න ඔවුන් සමත් වෙලා තිබුණේ නැහැ. පසුගියදා එළිදැක්වුණු පර්යේෂණ වාර්තාවට අනුව විද්‍යාඥයින් ඒ රහස හෙළි කරගෙන තියෙනවා. එහි මාර්ගය ගීසා පිරමීඩ අභිමුඛයෙන්ම වැටිලා තියෙන බව එහි දක්වා තිබෙනවා. මීළඟට නැගෙන විශාලතම පැනේ වෙන්නේ මේ අතුගංගාවට පසුකාලීන වුණේ මොකක්ද කියන එකයි. ඒ ගැන නම් විද්‍යාඥයින් තවමත් නිසියාකාරව හොයාගෙන නැහැ. මේ ගංගාව පසුකාලීනව වේලෙලා යන්නේ නැති කියන එක දැන් වෙද්දි වඩාත් පිළිගැනෙන මතයයි. මේ අතුගංගාව වේලෙලා යන්න හේතු ගණනාවක් බලපවත් වන්න පුළුවන්. විශාල කාලයක් පැවතුණු නියගයක් සහ වැලි කුණාටු නිසා එහි මුවදොර ඇහිරියාම වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. එමත් නැත්නම් වෙනම් කාරණාවකට පැරණි ඊජිප්තු ජනයා හෝ වෙනත් කණ්ඩායමක් විසින් හිතාමතාම මේ අතුගංගාව අවහිර කළා වෙන්නත් පුළුවන්. දැන් වෙද්දි පෙනී යන ආකාරයට පැරණි මිසරයේ විශාල කොටසක පැවැත්මට මේ අතුගංගාව ජීවනාලියක් හැටියට පෙනී ඉඳලා තියෙනවා. මේ ගංගාවේ සිඳියාමත් එක්ක ඒ ප්‍රවාහන කටයුතු විශාල වශයෙන් අඩපණ වීම සිද්ධ වෙන්නේ නැති බව අනුමාන කෙරෙනවා. සමහර විට සතුරු සේනාවක් විසින් උපක්‍රමශීලීව මේ අතුගංගාව අවහිර කර වේලියාමට සැලැස්සුවා වෙන්නත් පුළුවන්. සමහර විටක පසුකාලීනව ඊජිප්තු ශිෂ්ටාචාරය වේකී යාමටත් මේ අතුගංගාවේ වේලියාම හේතු වුණා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඊටම බර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු යන්ත්‍ර සහ වෙනත් උපකරණ නොතිබූ සමයක ජලයේ උඩුකුරු තෙරපුම භාවිත කරමින් ඒවා ප්‍රවාහනය කිරීම ඔස්සේ ඉපරණ ශිෂ්ටාචාර නව මානයකට යන්නට ඇති බවට සැලකෙනවා. කොටින්ම අදටත් අපි බරැති භාණ්ඩ මහද්වීපයකින් මහද්වීපයකට ප්‍රවාහනය කරන්නේ නැව ඔස්සේ. වර්තමානයේ වෙද්දිත් මේ අසලින්ම වැටී තිබෙන සුවස් ඇල ලෝක ගමනාගමනයේ මර්මස්ථානයක් හැටියට සැලකෙනවා. ඒ මේ කලාපය ගෝලීය ප්‍රගමණයට කොයිතරම් වැදගත්ද කියන දේ සම්බන්ධයෙන් ලෝකයට හුවා දක්වමි. ඉපැරණි මිශ්‍ර ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයට මෙතෙක් හෙළි නොවුණු කරුණු රාශියක් තියෙනවා. ඒව හෙළිකර ගැනීම සඳහා විද්‍යාඥ කණ්ඩායම් රාශියක් අදටත් දිවා රෑ වෙහෙසෙනවා. පිරමීඩ අසලට ගල් රැගෙන ආකාරය සම්බන්ධයෙන් මුළු අභිරහස ඒ ආකාරයෙන් හෙළිවුණත් ඒව උස් ස්ථානවලට ගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් වෙන කුකුස නම් තවමත් නිසියාකාරව විසඳිලා නැහැ. ඒව භාවිත කෙරුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් හෙළිවෙනතුරු ඉතිහාසය සම්බන්ධයෙන් උනන්දු බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඔබට සුබ දවසක්.